අද මේ වීඩියෝ එකෙන් අපි කතා කරන්න යන්නේ කොහොමද කැන්දකොළ භාවිතා කරලා කැන්දකොළ පිගානක් හදන්නේ කියලා. අපි අපේ විශේෂ අපි අලුත් මේ ප්ලේලිස්ට් එකක් පටන් ගත්තා ගැමි ආර්ථිකයේ නගා සිටුවීම සඳහා විවිධ නිර්මාණ. අපි දැහැමිත් එක්ක තමයි අපේ සියලු නිර්මාණ කරන්නේ. සෙනසුරාදා ඉරිදා අපිට අපෙන් පුංචි කාලේදී මේ විවිධ දේවල් නිෂ්පාදනය කිරීම සඳහා අවශ්‍ය කරන සරල තාක්ෂණය අපි අඳුන්වා දෙන්න. මොකද ඒක වේව භාවිතා කරලා කෙනෙක්ට අලුත් දේවල් හදන්න උත්සාහ කරන්න ඒ අවශ්‍ය කරන තාක්ෂණය දෙන්න තමයි අපි උත්සාහ කරන්නේ. මමත් දැහැමිත් එකතුලා දැහැමි හලෝ කියන්න. අද අපි කතා කරන්න යන්නේ කොහොමද මේ කැන්දකොළ භාවිතා කරලා කැන්දකොළ පිගන් හදන්න කියන එක. මේක ඉන්දියාවේම ගොඩාක් ජනප්‍රියයි. නමුත් ලංකාවේ ටිකක් දකින්න තියෙන ස්වභාවය අඩුයි. ඉතින් ඒක නිසා මම මේකට මූලික තාක්ෂණය මේක කටයුත්ත කොහොමද සාමාන්‍යයෙන් සිද්ධ වෙන්නේ කියන එක මම අද කියලා දෙන්න උත්සාහ කරනවා. ඉතින් ඒක ඕගොල්ලෝ තව වැඩි දියුණු කරලා ඕගොල්ලන්ගේම නිෂ්පාදනයක් විදිහට මේක කරන්න බලන්න එක අදහසක් විදිහට තමයි මම කියන්න උත්සාහ කරන්නේ. ඒ වගේම අපේ ශිෂ්‍යයන්ටත් මේ ඒගොල්ලන්ගේ සයන්ස් ප්‍රොජෙක්ට් වලට මේක වැදගත් වෙයි කියලා හිතනවා. ඉතින් මගේ නම රුචිර විජේසේන. මම ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයෙක්. මම නිතරම හිතන දෙයක් තමයි මේ ගණිතයේ විද්‍යාව දර්ශන මාධ්‍යමේ සංකල්පයන්ගේ පැතිරියම අතිශය වැදගත් අපිට රටක් විදිහට ඉස්සරහට යන්න කියලා. දැන් අපිට හම්බෙච්ච පෑක විතර පුංචි කාලයක් ඇතුළත අපි කැන්දකොළ පිගන් දෙකක් හැදුවා. මේ තියෙන්නේ කැන්දකොළ පිගන්. මම ඕගලන්ට පෙන්නන්නම් මේක කොහොමද හදන්නේ කියන එක තාක්ෂණික මූලික තාක්ෂණයේ වශයෙන්. ඕගලන්ට පේනවා සාමාන්‍යයෙන් කුඩා පිගානක්. ඉතින් කවි එකක් ඔය මේ අපිට සර්ව් කරන්න පුළුවන් ප්‍රමාණය. ඉතින් මේ වගේම ඕගොල්ලෝ දන්නවා දැනට භාවිතා වෙන්නේ ගොඩාක් පොලිස්ටයිරින්, එහෙම නැත්නම් කාඩ්බෝඩ්. නමුත් ඉතින් කෙනෙක්ට කැමති වෙන්න පුළුවන් සාමාන්‍ය මේ කැන්දකොළ වගේ මේ අපිට තියෙන පත්‍ර වලින්. කැන්දකොළ කියන්නේ අපි ඉතින් ආහාරත් එක්ක ගොඩක් භාවිතා කරන පත්‍ර වර්ගයක්. ඒක අපි ඊටට වඩා අලුත් විදිහකට භාවිතා කරලා මේක පාවිච්චි කරන්න පුළුවන්. සමහරවිට වෙළඳ අවස්ථාවල් ලබා ගන්නත් පුළුවන්. ඔන්න අපේ කැන්දකොළ පිගානට අපි පිණි අඹු අච්චාරුවක් දාලා තියෙන්නේ. ඉතින් මේ වගේ වෙට් සාමාන්‍ය තෙත සහිත දෙයක් වුණත් ඇත්තටම මේක දාලා පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මේව මම ඉන්දියාවේ මම ගොඩක් දැකලා තියෙනවා. ඉන්දියාවේ ගියාම විසිට් කරාම ඒගොල්ලෝ සමහරවිට මේව දෙන්නේ ඒ කෑම වර්ග මේ දෙන්නේ මේ කැන්දකොළ වලින්. කැන්දකොළද මන්ද නමුත් ඒ වගේම කොළ జాතියක් භාවිතා කරලා තමයි මේව දෙන්නේ. ඉතින් මේක අද අපි මේ අචාරුව මේ අපි දාලා තින්නේ මේ කැන්දකොළ ප්ලේට් එකේ. ඉතින් මේ වගේ දේවල් වලට පාවිච්චි කරන්න පුළුවන් නේද? ඔව්. ඉතින් ඒක තමයි දැන් කියන්නේ. ඉතින් මම අර කලින් කිව්වා වගේ අපේ මේ වීඩියෝ එකේ අපි උත්සාහ කරන්නේ මේ පුංචි තාක්ෂණය උගන්න අඳුන්වලා දෙන්න. ඉතින් කෙනෙක්ට ඊට පස්සේ ඒක උඩ වැඩි දියුණු කරලා මේක ඉදිරියට කරන්න පුළුවන්. හැමදාම කියනවා වගේ මගේ Facebook group එක තියෙනවා. group වෙනමයි page එක තියෙනවා. ඒ page එකට ඕගලන්ට සම්බන්ධ වෙලා ඒ අවශ්‍ය කරන මොකක් හරි දෙයක් පිළිබඳ තාක්ෂණික ගැටලුවක් තියෙනවා ඕගලන්ට මයෙන් අහන්න පුළුවන්. මේක කිසිම දෙයක් මේ මුදල් මත නෙමෙයි සිද්ධ වෙන්නේ. මම නිදහස් අධ්‍යාපනය ඉගෙන ගත්ත කෙනෙක්. ඒකින්ද මට ඇත්තටම ලංකාවේ ජනතාව මේ අදහස් ඉදිරිපත් කරනවට දැනට මුදල් ගෙවලා ඉවරයි. ඉතින් ඒකින්ද ඒක ප්‍රශ්නයක් නෑ. ඕගොල්ලන්ට ඕන දෙයක් අහන්න පුළුවන්. මේ වීඩියෝ එක ඕන විදිහට පාවිච්චි කරන්න පුළුවන්. කොහොම හරි අද අපි මේක හදන්න තමයි උත්සාහ කරන්නේ. ඉතින් මේ හොඳම නිමාවක් නෑ. නමුත් තාක්ෂණය අපි ඉගෙන ගන්න උත්සාහ කරන පුංචි ප්‍රොජෙක්ට් එකක් විදිහට දැහැමිත් එක්ක අද හවස කරපු ප්‍රොජෙක්ට් එකක්. ඉතින් අපි බලමු කොහොමද මේක කරන්නේ කියලා. දැන් අච්චාරු විතරක් නෙමෙයි අතර මේ වගේ කරි එකක් වුණත් අපිට මේ අපේ ලීෆ් ප්ලේට් එකේ දාලා තියන්න පුළුවන්. ඉතින් ඒක මේ දැන් මේක මම දාලා සමහර විනාඩි 5ක් විතර වෙනවා. දැන් ඔයගලන්ට පේනවා මේක එහෙම මේ අපිට මේ කිසිම ලීකේජ් එකක් තියෙන ස්වරූපයක් එහෙම පේන්නේ නැහැ. ඉතින් මේ වගේ දාලා තියන්න පුළුවන්. දැන් අපේ ලීෆ් ප්ලේට් එක අපි හදන්න පටන් ගන්න කලින් මේක කොහොමද හැදිලා තියෙන්නේ කියන එක අපි හදන්න තියෙන ස්ට්‍රක්චර් එක මොකක්ද කියලා පොඩ්ඩක් කියලා දෙන්නම්. එතකොට අපිට මේක මේ ප්‍රොසෙස් එක තේරුම් ගන්න පහසුයි. ඔයගලන් දන්නවා මේක මේ ලීෆ් එක මේ ප්ලේට් එක ඇත්තටම හදලා තියෙන්නේ කැන්දකොළ වලින්. ඒතර කැන්දකොළ තුනක් එකට එකතු කරලා තමයි මේ ප්ලේට් එක එකට හැදිලා තියෙන්නේ. දැන් කැන්දකොළ නිකන් එකට එකතු කරන්න බෑනේ. ඒ සඳහා අපි ඇත්තටම මෙතන මැලියම් වර්ගයක් භාවිතා කරනවා. මේ මැලියම් ඇත්තම හදාගන්න අපි පාම් පිරි භාවිතා කරලා. ඒ වගේම මේකට හොඳ සපෝට් එකක් දෙන්න මේ පල්ලෙහාට අපි පේපර් බැකින් එකක් සම්බන්ධ කරලා තියෙනවා. එතකොට දැන් මේ තුනේ එකතුවක් තමයි ඇත්තම මේ අපේ ප්ලේට් එක කියලා කියන්නේ. අපි බලමු කොහොමද මේ තුන එකට සම්බන්ධ කරලා මේ ප්ලේට් එක ඇත්තම අපි හදාගන්න තත්වයකට ගේන්නේ කියලා. දැන් පොඩ්ඩක් බලන්න මොකද ඔය කිරි වැවුලක් ඇවිල්ලා තියෙන්නේ. හරි, දැන් මට කියන්න ඔයාගේ අතේ තියෙන කොළ මොනවාද කියලා.
මේ තියෙන්නේ අතම කැඳකොළ. මේක ඉතින් අපි හැමෝම දන්න එකක්. ඉතාලම හොඳ ඝනකමක් තියෙන කොළයක්. මේකෙන් සාමාන්‍ය මෝරපු කොළ භාවිතා කිරීම ගොඩක් පහසුයි. ඒ වගේම අපි අද try out කරන්න කියලා පිනි ජම්බු කොළ. දැන් මේ පිනි ජම්බු වල ඔයාලට පේනවා ඉතාලම හොඳ ඝනකමක් තියෙන ඒ වගේම ටිකක් විශාල පත්‍ර. දැන් මේ වගේ වැඩකට අපිට ඕනේ යන්නේ ඒ වගේ පත්‍ර තමයි ඕනේ. දැන් මේකත් අපි try out කරලා බලමු. මේක කරලා නැහැ. නමුත් කැඳකොළ වලින් නම් ඉස්සරහත් හදලා තියෙනවා. ඉතින් අපි මේක try out කරලා බලමු. දැන් මෙහෙමයි. මේක කරන්න අපිට මේ මේක මේ මේ වගේ අමු පත්‍ර භාවිතා කරන්න බෑ එකපාර. මේක මුලින්ම අපි තම්බල වේලලා ගන්න ඕනේ. තම්බනකොට මොකද වෙන්නේ මේ ලීෆ් වල තියෙන මේ සෛල මේ මේ සෛල බිත්තිය බිඳ වැටෙනවා. බිඳ වැටලා වඩා නම්්‍ය ශීලී ස්වරූපයකට එනවා. ඊට පස්සේ අපි මේක වේල ගන්න ඕනේ. ඒ වේල ගත්තාන් පස්සේ තමයි අපි මේක ඇත්තටම මෝල් කරන්න සුදුසු තත්වයකට අපිට මේක ගෙන්නන්න පුළුවන් වෙන්නේ. ඉතින් අපි දැන් ඒක ඊළඟට කරලා බලමු. මේක හරි පහසු විදියක්. ඔන්න දැන් අපි වතුර ටික හොඳට නටලා තියෙනවා දෑමි ලෑස්ති වෙට ඉන්නේ දැන් මේ කැඳකොළ ටික දාන්න ආදාන්න දැන් මේ කැඳකොළ ටික ආ දැන් තැම්බෙන් තද කරන්න ආ මේම කරලා අපි හොඳට මේක මේ හොඳට තැම්බෙන්න දෙන්න ඕනේ කොල් කොල් අනිත් කොළ ටික ජම්බු කොළ ආ ඕකේ අපි මේ ජම්බු කොළ ටිකත් අපි මෙහෙම දාමු දැන් ඔයගලන්ට පේනවද මෙන්න මේක තමයි වෙන්නේ මේක අපි බොයිල් කරනකොට මෙන්න මේ වගේ ස්ථානවල ඔයාලට පේනවා දැන් මේ සෙල් වෝල් එක කැඩිලා ලීෆ් වල මේක එන්න එන්න අර මේ ඩාර්ක් ටිකක් මේ තද කොළ පාටකට එනවා. ඉතින් ඒක ආවෙන් පස්සේ අපිට මේක ඇත්තටම අරගෙන මේක ඩ්‍රයි කරලා ගන්න පුළුවන්. හරි. දැන් දැහැමිගේ අතේ තියෙන්නේ මේ පිනි ජම්බු කොළයි, කැඳ කොළයි අපි මේ බොයිල් කරගත්තු. ඔයගලන්ට පේනවා මෙන්න මේ වර්ණය. මේක ටිකක් අර ඔයගලන්ට පේනවනේ ඔයගොල්ලෝ දන්නවා මේ වර්ණය. ඉතින් මේ වර්ණය එනකම් ওই තඹ ගන්න ඕනේ. ඊළඟට අපිට කරන්න තියෙන්නේ මේක ටිකක් අවුව තියෙන තැනකට දාලා හොඳට මේක වේල ගන්න. සකස් කරගන්න එක අපි ඊළඟට ඒක කරමු. දැන් මේ ටික අවුින් දාන්න එන. මම වීඩියෝ එක මුලින් කිව්වා අපේ මේ පිගාන හදාගන්න අපිට ඕන වෙනවා බයෝ ප්ලාස්ටික් කියලා. දැන් මම මේක හදන හැටි කියලා දෙන්න යන්නේ. ඉතාලම සරලයි. මේකට අපි පාවිච්චි කරන්නේ පාම් පිටි. පාම් පිටි වලින් තමයි බයෝ ප්ලාස්ටික් එකක් හදන්නේ. ඒතර මේක කෑමට මේවට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඒ වගේම මේක දිරා යනවා. දැන් අද අපි මේක බයෝ ප්ලාස්ටික් එක හදන්නේ හරි සරලයි කොහොමද අපි මේ පාම් පිටි විනාකිරි සමග ප්‍රතික්‍රියා කරන ජලයත් එක්ක රත් කරමින් සහ මේකේ අපිට මේ හොඳ මේ අපි කියන අපි හොඳ මේ ෆ්ලෙක්සිබිලිටියක් ලබා ගන්න මේ බයෝ ප්ලාස්ටික් එකේ අපි ග්ලිසරින් පාවිච්චි කරනවා මේ තියෙන ග්ලිසරින් මේකේ රේෂියෝස් මේමයි සාමාන්‍යයෙන් ග්‍රෑම් 20කට 25කට විතර මේ පාම් පිටි වලට අපි ඇඩ් කරන ඇසිටික් අපි මේ මේ අතර විනාකිරි විනිග සාමාන්‍යයෙන් මිලිලීටර් 12ක් විතර ඊට පස්සේ මෙතන මිලිලීටර් 5ක් ග්ලිසරින් සාමාන්‍ය මිලිලීටර් 100ක් විතර වතුර. ඉතින් මේ තුන තමයි අපි මේක කරලා අපි මේක බොයිල් කරන්න ඕනේ. ඒ කියන්නේ රත් කරන්න ඕනේ මේකේ අර බුබුලු දානකම්. ඊට පස්සේ මේක ඇත්තටම මේක රත් මේක මේ මික්ස් කරන ගමන් එතකොට අපිට හොඳ බයෝ ප්ලාස්ටික් එකක් හදා ගන්න පුළුවන්. දැන් මෙන්න මේ වගේ කන්සිස්ටන්සි එකට ආපුවාම ඔයගලන්ට පේනවා ටිකක් ඒක ක්ලියර් වෙලා තියෙන්නේ. අපිට මේක පාවිච්චි කරන්න පුළුවන් මේ මැලියම් විදියට අපේ මේ පිගාන හොඳට මේ සිකියුර් කරලා අලෝ ගන්න. දැන් මම ඊළඟට පෙන්නන්න යන්නේ කොහොමද අපි මේ කැඳකොළ අපි මේ අපේ ග්ලූ එකෙන් සම්බන්ධ කරගන්නේ අපේ පිගාන හදාගන්නේ. එහෙම නැත්නම් බ්ලැන්ක් එක හදාගන්නේ. මේක ඉතාම සරලයි. කැඳකොළේ ඔයගොල්ලෝ දන්න උඩට තියෙන අත පල්ලෙහාට එන විදියට සාමාන්‍ය ලීව්ස් තුනක් විතර මේ විදියට ඔයගොල්ලෝ මේ මේ ලේ කරගන්න. එතන මේක කරන්න ඕනේ දැන් මේක අපි පොඩි පිගානන්නේ අද අපි ප්‍රෙස් කරන්න යන්නේ. නමුත් ඕගොල්ලන් ටිකක් මීට වඩා ලොකු පිගානක් ඕන නම් ඊට වඩා ලොකු කැඳකොළ ගන්න ඕනේ. දැන් ඔයගොල්ලන්ට පේනවා කැඳකොළ තුනක් අපි පාවිච්චි කරොත් එහෙම අපි මේ වගේ අපිට ග්ලූ එක දාලා අපිට මේක සම්බන්ධ කරගන්න හැකියාවක් තියෙනවා. දැන් මම අර ඉන්දියාවේ මම ඔයගොල්ලන්ට මේ වීඩියෝ එකක් දාන්නම්. ඒගොල්ලෝ මේ ස්ටාර්ච් පාවිච්චි කරන්නේ නැහැ අත්‍තරම. ස්ටාර්ච් වෙනුවට ඒගොල්ලෝ පාවිච්චි කරන්නේ මේක ඒගොල්ලෝ මේ සෝ කරනවා. ඒ කියන්නේ මේ මේක මේ මහනවා. දැන් අපිට එහෙම කරන්න අවශ්‍ය නැහැ. අපි මේ විදිහට මේ මේක සම්බන්ධ කරගන්න පුළුවන්. ටිකක් ලොකු මේ ප්ලේට්ස් හදා ගන්න ඕන නම් සමහරලාට මහන්නත් අවශ්‍ය වේවි. ඉතින් මේක හොඳට මේ කරගන්න දැන් මේක මේ දැහැමිට පෙන්වන්න තමයි මේ මුලින්ම කරලා පෙන්වන්නේ. ඉතින් මේ විදිහට අපි බ්ලැන්ක් එකක් ගන්න ඕනේ. ඊට පස්සේ ඇත්තටම මේක තවත් අපිට සපෝට් කරන්න අපිට පුළුවන් මීට අපිට පුළුවන් දෙයක් තමයි මේ වගේ මොකක් හරි পেපර් සපෝට් එකක්
ඒකට දෙන එක. ඉතින් එතකොට මේ වගේ එකට හොඳ ශක්තිමත් පිගානක් අපිට ඇත්තටම හදා ගන්න පුළුවන්. දැන් මේ විදිහට අපි ටිකක් හොඳට මේක ස්ප්‍රෙඩ් කරලා මේ වැලියම් එක අපිට පුළුවන් මේ මේ විදිහට ප්‍රෙස් කරගන්න. ඒතරද මේක මෙහෙම ප්‍රෙස් කරගත්තාම ඔයගලන්ට පේනවා මේකේ බ්ලැන්ක් එකේ සපෝට් එකකුත් තියෙනවා අපේ බ්ලැන්ක් එකට পেපර් සපෝට් එක. ඒතර මොකද වෙන්නේ? ඇත්තටම අපිට හොඳට ප්‍රෙස් කරගන්න පුළුවන් හැකියාව. දැන් මේක තමයි අපි බ්ලැන්ක් එක. මේක තමයි අපි ප්‍රෙස් කරගන්නේ. ප්‍රෙස් කරගත්තාම අපිට මේකෙන් තමයි අපි උත්සාහ කරන්නේ අපේ මේ මේ ප්ලේට් එක හදාගන්න. දැන් අපි මේ වගේ බ්ලැන්ක්ස් දෙකක් හදාගත්තා. බලමු දැන් අපි ඊළඟට තියෙන්නේ අපිට මේක ප්‍රෙස් කරගන්න. දැන් මේ ප්‍රෙස් කරගන්න සාමාන්‍යයෙන් පාවිච්චි වෙන්නේ ඒකට තියෙන වෙනම ඔටෝමේටඩ් ප්‍රෙසින් මේ යුනිට්ස් තියෙන වෙනම ගන්න. දැන් ඉන්දියාවේම ඒවා අපිට දකින්න පුළුවන්. මම වීඩියෝ එකක් දාන්න. ඉතින් මොකද වෙන්නේ? අතර මේ වගේ බ්ලැන්ක්ස් හදාගෙන අපිට ඒක මේ හීටඩ් මෝල්ඩ් එකක් තියෙනවා. ඒ කියන්නේ රත් කරපු මෝල්ඩ් එකක් තියෙනවා. ඒකට මේ බ්ලැන්ක් එක අපිට ඉන්සර්ට් කරන්න තියෙනවා. ඉන්සර්ට් කරාම තප්පර 20ක විතර කාලයක් ඒ මෝල්ඩ් එක ප්‍රෙස් වෙලා ඒ හරියට බ්ලැන්ක් එක හරියට ෂේප් වෙලා එනවා. දැන් මේක අපිට දැන් අපිට ඒ බ්ලැන්ක් එකක් නැහැනේ. ඒකින්ද අපි පොඩි ඉම්ප්‍රොවයිස් විදියකට අපි අද හදා ගන්න බලමු. අද සරල යුනිට් එකක් තියෙනවා. මම මේකේ වෙලාවට එක්ස්ප්ලেইন කරන්නම්. හරි. දැන් මේ බ්ලැන්ක් එකක් සාමාන්‍යයෙන් ප්‍රෙස් කරනකොට මතක තියාගන්න ඕනේ දෙයක් තමයි මේක සම්පූර්ණයෙන්ම ඩ්‍රයි වෙලා තියෙන්න බෑ. මේකේ පොඩි වතුර කන්ටෙන්ට් එකක්, පොඩි මොයිස්චර් කන්ටෙන්ට් එකක් තියෙන්න ඕනේ. එහෙම නැත්තම් මොකද වෙන්නේ? මේක අපිට හරියට ප්‍රෙස් කරන්න බැරි වෙනවා. දැන් ඔගොල්ලෝ දැන් හිතන්න සාමාන්‍යයෙන් ඇඳුමක් හරි මොකක් හරි අපි මේ ප්‍රෙස් කරනකොට, එහෙම නැත්නම් අයන් කරනකොට අපි මොකද කරන්නේ? අපි මේ වතුර ටිකක් මේ දානවනේ. එතකොට මොකද වෙන්නේ? අපිට හොඳට ඒක නම්‍යශීලීව අර තියෙන ක්‍රීසස්, ඒ කියන්නේ නැමුම් පාරවල් හොඳට අයින් කරන්න පුළුවන්. ඒ මොයිස්චර් කන්ටෙන්ට් එක යටතේ අපිට මේක මේක හීට් කරලා ප්‍රෙස් කරාම අපිට අවශ්‍ය මෝල්ඩ් එකට අපිට මේකේ අවශ්‍ය කරන ඩිසයින් එක අපිට ගන්න පුළුවන්. මේ තියෙන්නේ අපේ බොහොම සරල මේ මෝල්ඩ් එක. මේක ඉතාම සරලයි. මේකේ අපි තියෙන්නේ අපි මේ සාමාන්‍යයෙන් කඩෙන් ගන්න තියෙන මේ ස්ටේන්ලස් ස්ටීල් කෝප්ප හතරක් භාවිතා කරලා තියෙනවා. මම කෝප්ප තුනක් අපි පල්ලෙහාට දාලා තියෙනවා. ඒ වගේම සෑන්ඩ් මේ කියන්නේ වැලි පුරෝපු එක කෝප්පයක් තියෙනවා. දැන් මේකේ මොකද වෙන්නේ? අපිට මේක මෝල්ඩ් එකක් විදිහට පාවිච්චි කරන්න පුළුවන්. අපි කුකර් එකේ දාලා මේ දෙක රත් කරලා ඊළඟට අපිට පුළුවන් දෙයක් තමයි බ්ලැන්ක් එක මැද්දෙන් දාලා මේ විදිහට මේක උඩින් තියන එක. එතකොට තමයි අපි අද බොහොම ඉම්ප්‍රොවයිස් විදිහකට තමයි මේක කරන්නේ. මොකද මේක මම කියන්නේ මේක ඉතාම සරල විදිහට කරන හැටි තමයි මේක කියලා දෙන්නේ. එතකොට අපිට ඕන කෙනෙක්ට මේක ට්‍රයි අවුට් කරලා බලන්න පුළුවන්. ඒගොල්ලන්ට අවශ්‍ය විදිහට පොඩ පොඩ මේක වෙනස් කරගන්න පුළුවන්. ඉතින් ඒක තමයි මගේ අභිලාෂය. හරි, අපේ බ්ලැන්ක්ස් දෙක දැන් හොඳට රත් වෙලා තියෙන්නේ. අපි දැන් ඒක ප්ලේස් කරගන්න බලමු. මේක බොහොම මේක ටික රත් වෙලා තියෙන ඉතින් ඒක ගැන පරිස්සම් වෙන්න. අපි පළවෙනි බෑග් එක මෙහෙම තියනවා. ඊළඟට අපි අපේ දෙවෙනි බ්ලැන්ක් එක අරගෙන අපි ඒක ඒකට කලින් අපි මේ ඔන්න මේක උඩින් අපි මෙහෙම අපි බ්ලැන්ක් එක ප්ලේස් කරගන්නවා මේ විදියට. ඊළඟට අපි මේක අපේ සෑන් මේක තමයි මේකෙන් තමයි වේට් එක ඉන්නේ. ඒ කියන්නේ බර එන්නේ. අපි මේ විදියට මේක පල්ලෙහාට දැම්ම තියෙනවා. ඔයගොල්ලන්ට පේනවා. දැන් මේක දැම්මම මේක හොඳට ප්‍රෙස් වෙලා යනවා. ප්‍රෙස් වෙලා යනවත් එක්කම ඔයගොල්ලන්ට පේනවා ස්ටීම් මෙහෙම එනවා. මේක අර රත් වෙන හින්දා, ඒ හොඳට ප්‍රෙස් වෙන හින්දා. ඒ වගේම ඔයගොල්ලන්ට පේනවා මේ කන්ඩෙන්ස් වෙන හැටි, ඒ තියෙන ප්‍රෙෂර් එකට. මේක තව ටිකක් ඇත්තටම තද කරන්න පුළුවන් නම් ගොඩාක් හොඳයි. අපි ඒක කරමු එහෙම. එතකොට තමයි මේක හොඳටම ප්‍රෙස් වෙලා එන්නේ. මම හිතනවා මේක හොඳ අපිට එකක් ගන්න පුළුවන් වෙයි කියලා. දැන් මේක සාමාන්‍යයෙන් තප්පර 20ක් 30ක් මේ විදිහට අපි ප්‍රෙස් කරගෙන ඉන්න ඕනේ. හරි, දැන් එන අපි මේක ලිෆ්ට් කරලා බලමු. මේ මෝල්ඩ් එක කොහොමද පේන්නේ කියලා. මේක අයින් කරා. මේක ටික රස්නේයි. මේක නයිෆ් බ්ලේඩ් එකම කරා නම් මේ විදිහට අපිට පුළුවන් මේක මේක රත් වෙලා තියෙන්නේ. බොහොම පරිස්සම් වෙන්න ඕනේ. එතකොට ඉතින් මම කියන්න ඕනේ නැහැ නේද? මේ තියෙන්නේ අපිට ප්‍රෙස් වෙලා ආපු හැටි. ඔය වගේ තමයි අපිට ලිෆ්ට් වෙලා එන්නේ. ඔයගොල්ලන්ට පේනවා මේක ඔන්න අපිට ආපු මේ මේක තමයි අපිට ආවේ. දැන් ඔයගොල්ලන්ට පේනවා මේක මේ මේකට මොයිස්චර් ටිකක් දැම්ම නම් ගොඩක් හොඳයි. දැන් මේ තියෙන්නේ අපිට ආපු මෝල්ඩ් එක. දැන් ඊට ළඟට අපි මේක දැහැමිට දීලා
හොඳට ලස්සනට මේක කට් කරලා ගන්න බලමු කෝප්පයක් විදියට. මම මේ අතරේ අපි ඊළඟ බ්ලැන්ක් එක ප්‍රෙස් කරන්න ගන්නවා. ආ මේ තියෙන්නේ දැන් අපි හදාගත්ත දැහැමිගේ කැඳකොළ ප්ලේට් දෙක, පිගන් දෙක. ආ දැන් මේක හොඳම නිමාවට ඇවිල්ලා නැහැ. නමුත් ඉතින් සාමාන්‍යයෙන් හොඳයි. මේක දැන් ඔයගොල්ලන්ට පේනවා. දැන් මේ විදිහට ෂේප් එක ඇවිල්ලා තියෙනවා. අපිට මේක දාන්න පුළුවන්. මේක මේක කාරණා කීපයක් මතක් කරන්න ඕනේ. පළවෙනියටම ඔයගොල්ලන්ට පේන දෙයක් තමයි මේක ඉල්ලලා තියෙනවා. ඇයි ඒකට හේතුව? ඒකට හේතුව තමයි මේ මෝල්ඩ් එක ප්‍රෙස් වෙන මේ ප්‍රමාණය වැඩි. එතකොට ගොඩක් මේ පේපර් එක ඩිෆ්ලෙක්ට් වෙන්න ඕනේ. ඒ කියන්නේ මේ ගොඩක් එකේ මේ ෂේප් එක වෙනස් වෙන. ඒකයි මේ විදිහට සාමාන්‍යයෙන් ඕගොල්ලෝ දැන් මේක ඇත්තටම කරන්න උත්සාහ කරනවා නම් මේ ගැඹුර ප්ලේට් එකේ ගැඹුර මෙච්චර වැඩි කරන්න එච්චර සුදුසු නැහැ. එහෙම වැඩි කරනවා නම් ටිකක් මීට වඩා ඇන්ගල් එකකින් මීට වඩා මේ අඩු ඇන්ගල් එකකින් තමයි ඒක කිරීම සුදුසු වෙන්නේ. ඒ වගේම තව කාරණාවක් තමයි ඔයගලන්ට පේනවා මේ සමහර තැන් බර්න් වෙලා තියෙනවා. ඉතින් මේක ඇත්තටම අපිට අපේ දැන් මෙතන ටෙම්පරේචර් කන්ට්‍රෝල් එකක් නැහැනේ. ටෙම්පරේචර් කන්ට්‍රෝල් එකක් නැති හින්දා එහෙම වෙලා තියෙන්නේ. නමුත් එහෙම වී යුතු නැහැ. ඒ වගේම ටිකක් ඝනකම අඩු පේපර් එකක් ගත්තාම, ඒ කියන්නේ පත්‍ර කොලයක් වගේ එකක් ගත්තාම අපිට සාමාන්‍යයෙන් මේ බ්‍රේක් වෙන ප්‍රමාණය අඩු කරන්න පුළුවන්. ඉතින් සාමාන්‍යයෙන් මේ පැයක අපි දැහැමිත් එක්ක කරපු පුංචි ප්‍රොජෙක්ට් එකක ප්‍රතිඵලයක් විදිහට අපිට අද ආපු ප්ලේට්ස් දෙක නම් නිමාව අතින් ගත්තත් හැඩේ අතින් ගත්තත් අපි ගොඩක්ම සතුටු වෙනවා. එමනේ දැහැමි අපි සතුටු වෙනවනේ. ඔව්. ඒක තමයි. ඉතින් මේක තමයි අපි අද ප්‍රොඩක්ට් එක. මම හිතනවා ඔයගොල්ලෝ මේක යමක් ඉගෙන ගන්න මේක ට්‍රයි අවුට් කරලා බලන්න. මම සේරම මේක ඇත්තටම ප්‍රායෝගිකව කරන හැටි දාලා තියෙනවා. මේක අපිට කරන්න පුළුවන් එකක්. කියන මේකට හොඳ ඉල්ලුමක් තියෙන ප්‍රොඩක්ට් එක. දැන් මම මේක මූලික අදහස ඔයගලන්ට දුන්නේ. ඔයගලන්ට මේක තව ටිකක් ඉම්ප්‍රූව් කරලා දිගින් දිගටම ඉම්ප්‍රූව් කරලා ඇත්තටම මේ වගේ දෙයක් ප්‍රායෝගිකව මේ පුංචි කර්මාන්තයක් විදියට උනත් හදන්න උත්සාහ කරන්න පුළුවන්. එහෙම නේද ඈමි? ඒකනේ කියන්නේ ඈමි කියලා තමයි කියන්නේ.